අයිබෝවන් සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ අදත් අපි සූදානම් වෙනවා ඔබ සමග ඉතා විශේෂිත වූ ගණිත පන්තියකට ඔබව සම්බන්ධ කරන්න ඔබ දන්නවා මේ වන විට maths today දින 365ම ගණන් හදන විශේෂ ගණිත පන්තියකටයි අද ඕගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්නේ මේ වන විට අපේ ගණිත පන්තියට සම්බන්ධ වෙලා ඉන්න දුව පුතුන්ට අපි ලබා දීලා තිබෙනවා ගණිත කිරුළ වැඩපොත अभी तक अलुतेम संबंध दर्वांट मे गणित वेडपुत उबे निवस गिन्वागण्य अभी मे वीडियो अवसानेबट कीलूदान द्वेपते मे गणित वेडपोत तुला विशेषित पेवरूम पत्रिका पहलवाक सूदान कलतिबिना इतकोट उबे हेम मासेम उत्ते दिन वलदी अपी लबादीलतीन वेडपोत तुला एति विशेषित पेवरूम पत्रिका दिने दिनेट अपी वेंकलतिबिना हेम उत्ते दवस कदिम उभये पेवरू पत्रिकाव करण टोड़े हेम इरट्य दवस दिम मे आकार वीडियो पंक्तुले अभी ये पेवरू पत्रिकावट अदाल उभे गणित धनुम पुनरीक्षण करण अदरने द्वेपते यदि ओब प्रश्न पत्र लिवीमठा गुरुतुमे मगपिंडी मेड़ते विशेषित गणित पाड़म आवरण कर दीम इवगेम ओबट स्वयं अद्यन अभ्यास मालावक सपयी मतन कारण तुनम हेम पेवरूम कदिम सिद्धेन आदरने द्वेपते එනිසා මේ ආකාරයෙන් අපේ දරුවන් වෙනුවෙන් දින 365ම ක්‍රියාත්මක වන ලංකාවේ පළමු ගණිත පන්තිය බවට අපි ඊටාගෝ එඩියුකේෂන් itago.lk වෙබ් අඩවිය හරහා අපි මේ වෙද්දි ආරම්භ කර තිබෙනවා. එනම් ආදරණීය දුවේපතේ ඔබට පුළුවන් අපේ ගණිත වැඩපොතත් සමග ගණිත කිරුළ වැඩපොත ඔබේ නිවසේටම ගෙන්වා ගනිමින් මේ ගණිත පන්තියට සම්බන්ධ වන්නට. එසේනම් ආදරණීය දුවේපතේ අපි සූදානම් වෙමු අද දවසට අදාළ විශේෂිත වූ गणित पेवरम वेत अवधान युवक अभी यमेमु अभी हतश्रेणी धरवते अक्टोबर मसे तुन हतर दिन अदाल मेट्स टूडे गणित मसिक वेड़पते दीवनी क्रियाकारक साकर क्रियाकारक सकाशलाने मिनुम तेमाव पदनाम करगेन मुलिम प्रश्नांक इकटापी अवधान युवक बलन धरवणे ප්‍රශ්නාංක කීයදී අපිට කියන පහත අවස්ථාවල හිස්තැන් පුරවන්න කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් ඒ කියන්නේ ස්කන්ධයමනේ ඒකක අතර සම්බන්ධතාවයෙන් තමයි මේ හිස්තැන් ටික පුරවන්න තියෙන්නේ කිලෝග්‍රෑම් 3.8යි නම් මෙතන තියෙනවා කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 800ක් මෙතන තියෙනවා 3800ක ග්‍රෑම් ප්‍රමාණයක් නේද කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 800 කියන 3000ට 800ක් මොකද කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යි ඒ අනුව 3128 ඒ අනුව කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 128යි මෙතන කිලෝග්‍රෑම් තියනවා කීයක්ද 3.128ක් මෙතන කිලෝග්‍රෑම් තියන 128ක් අපි යමු දෙවෙනි ගානට පහත දැක්වෙන ලෝහ ගෝල තුනක ස්කන්ධයන් වේ පළවෙනි එක A ගෝලයේ තියෙනවා B C කියලා අවස්ථා තුනක් තියෙනවා B අවස්ථාවේ ඇති ගෝලයේ ස්කන්ධය කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් ඒ කියන්නේ මෙයා මෙතන තියෙනවා 24350ක් 24350 ग्राम किलोग्राम वलट गिहाम विसी हतराय किलोग्राम ग्राम तीनवा तुनसीय पनहाक ग्राम तीन कोच्चरक्द तुनसीय पनह अपि यामु देविनी अवस्थावट एहा बी गोल देक इस्कांदे एकतु लबा गन्न एहा बी गोल देके इस्कांदे तोर मेतन किलोग्राम सह ग्राम तीने नेद एनो अपि एकक देक लिया गा मुडी किलोग्राम सह ग्राम किलोग्राम अटाई ग्राम पांसीयट इकतु करमु किलोग्राम विसी हतराई किलोग्राम विसी हतराई ग्राम थुन्सीय पना यानु बिंदु आई पहाई अटाई दोलहें देखा दा मेका कितरुई तिस देखाई हरे ये तो कोड़ तिस देखाई अटसीय पना की धीरा पिट लबागान पुलू इगावट मितरिंगीनवा किलोग्राम सह ग्राम मित्र विसी हतराय बलन बीहा सी गोल देखे इस्कंदे गंडे अन्य अभी विसी हतराय तुनसीय पनहट इकतु करणमा की अग्द सी गोले इस्कंदे तुनाई हारसीय इकतु करमु यानो मैंने मे विधि अपने उत्तर लिखना बिंदु आई पहाय हतराय तुनाई हताय इतरुण है हतराय तुनाई हताय तेरे विसी हताय हस्य पनह हुंदाय अभी यह मुहिमना रोबिलक्कन हतरट බලන්න මොකද්ද කියන්නේ කියලා. A ගෝලයේ ස්කන්ධය C ගෝලයේ ස්කන්ධයට වඩා කොපමණ වැඩිද?
අහිනම් අඩු කිරීමක් තියෙන්නේ. ඒ ගෝලීය ස්කන්ධය තමයි හිනම් දැන් වැඩි එක්කෙනා. වැඩි ස්කන්ධයෙන් අඩු ස්කන්ධය අඩු කරමු. එනු වැඩි ස්කන්ධයේ කිලෝග්‍රෑම් 8500ෙන් අඩු කරමු කිලෝග්‍රෑම් 3400ක්. නේද? එතකොට අපිට හම්බ වෙනවා කොච්චරක් වැඩිද කියලා. 0.01 8න් 3ක් ගියාම 5යි. ඒ අනුව 5යි 100ක ස්කන්ධයක් වැඩි. පස්වෙනි අවස්ථාවට යමු. B ගෝලයේ ස්කන්ධය C ගෝලයේ ස්කන්ධයට වඩා කොපමණ වැඩිද? එහෙනම් B ගෝලයේ ස්කන්ධය තමයි දැන් වැඩි. C ගෝලයේ ස්කන්ධය තමයි අඩු. එහෙනම් B ගෝලයේ ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 24යි ග්‍රෑම් 350න් අඩු කරමු කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 400ක්. ඒ අනුව මෙන්න මේ විදිහට අපිට අඩු කරන්න පුළුවන්. 0.5යි 13න් 4ක් ගියාම 9යි 23න් 3ක් ගියාම එකපාරම අපිට ගන්න පුළුවන් 20ක් කියලා. ඒ අනුව 20යි 950ක ස්කන්ධයක් වැඩි. හොඳයි. අපි ලකුණු සටහන් කරගන්න සූදානම් වෙමු. ගන්න හැමෝම රතු පෑන මෙන්න මෙතන හිස්තන් 4ට ඔයාට හම්බෙනවා ලකුණු 4ක්. හිස්තන් 4ට මෙතනට ලකුණු 3යි නේද? 3 3 6ක් හම්බෙනවා. මෙතනට ලකුණු 3යි මෙතනට ලකුණු 3යි. 6ක් ලැබෙනවා ඔබට. ඊළඟට මෙන්න මෙතන ඉවරදිව කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් දැක්වුවට ලකුණු 2යි මෙතනට ලකුණු 3යි මෙතනට ලකුණු 3යි. ඊගාවට මෙන්න මෙතනට ලකුණු 3ක් ලැබෙනවා. මෙතනට ලකුණු 3ක් ලැබෙනවා. දාමු 20ෙන් පේපර් එකට ලකුණු කීයද කියලා ඒ ලකුණුත් අරගෙන යන්න මුල් පිටුවට. මෙතන ඔයාට 20ෙන් ආපු ලකුණු ප්‍රමාණය 5න් වැඩි කරලා 100ෙන් ලකුණු කීයද කියලා සටහන් කරගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි යොමුෙමු දරුවනේ අද දවසේ ගුරුතුමාගේ මග පෙන්වීම කියන කොටසේදී කතා කරන්න තියෙන අමතර විෂය කොටස් වෙතට. හොඳයි. මම මෙතෙන්දී දරුවන්ගේ අවධානය යොමු කරනවා ස්කන්ධය ගුණ කිරීම. ස්කන්ධය ගුණ කිරීම. හොඳයි. මෙතෙන්දී අපි අවස්ථා කිහිපයක් ගමු. පළවෙනි එක කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් ගුණ කිරීමත් සාමාන්‍ය ගුණ කිරීමක් වගේම අපිට හදන්න පුළුවන්. ඉස්සලා සරල එකක් ගමු. 3400 වැඩි කරන්න කියනවා 3ෙන්. එහෙනම් අපි ගුණ කරමු. මේ බලන්න 3.0 0.3 4 12 දෙක දැන් එකක් ඉතුරුයි. 3.3 9 1 10. එහෙනම් කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 200ක් කියලා අපිට ලබා ගන්න පුළුවන්. ලේසි නේද? ඒ අනුව දෙවෙනි අවස්ථාව බලමු. කිලෝග්‍රෑම් සහ ග්‍රෑම්. කිලෝග්‍රෑම් සහ ග්‍රෑම්. කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 850. වැඩි කිරීම 4. ඒ අනුව මෙයා වැඩි කළා අපි උත්තරේ ගමු. මේ බලන්න. 4.0 4 වරක් 5 20 න් බිඳුව දැම්ම දෙකක් ඉතුරුයි. 4 වරක් 8 32 2 34 3ක් ඉතුරුයි. 4 වරක් 5 20 20 3 23. හරි. මෙන්න බලන්න ඊගව අවස්ථා. ප්‍රොමිලක්කන් 3 කිලෝග්‍රෑම් ග්‍රෑම්. ඒ අනුව කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 920 වැඩි කරන්න කියනවා 5ෙන්. ගෙදරදී හදමු අපි. නේද? සරල විදිහට අපිට ගුණ කරගන්න පුළුවන්. මෙන්න කිලෝග්‍රෑම් සහ ග්‍රෑම්. කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 125 වැඩි කරන්න කියනවා 9ෙන්. ගෙදරදී හදමු. නේද? සාමාන්‍ය ගුණ කිරීමක් සේ අපිට හදන්න පුළුවන්. හොඳයි. හෝම්වර්ක් එක ඔබ ගෙදරදී අනිවාර්යයෙන්ම කරලා ඇති. එහෙමනම් අපි යොමු වෙමු අපේ වැඩසටහන පිළිබඳව විශේෂ දැනුවත් කිරීම වෙතට අවධානය යොමු කරන්න. එසේනම් ආදරණීය දුවේ පුතේ, අද දිනයට අදාළ විශේෂිත වූ පැවරුම ඉතාම සාර්ථක ඔබ නිමා කරලා අපි ඔබ වෙත වීඩියෝ පන්ති ඉදිරිපත් කරද්දී ඒ තිබුණු සියලුම අඩුපාඩු ලකුණු ඔබ සටහන් කරගෙන ඇති. ඒ වගේම තමයි ගුරුතුමාගේ මග පෙන්වීම යටතේ ඔබට ඉගැන්වන විෂය කරුණු ඔබ ඉතා පැහැදිලිව සටහන් කරගන්නට ඇති කියලත් අපි විශ්වාස කරනවා. ඒ වගේමයි දුවේපතේ ස්වයං අධ්‍යයන අභ්‍යාස මාලාව හරහා ඔබට ලබා දුන්නු පැවරුම් නිසි ආකාරයෙන් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් එක මාසයක් තුළ ඔබට පුනරීක්ෂණ පැවරුම් 15 මේ පොත තුළ අන්තර්ගතයි. ඒ වගේම ගුරුතුමාගේ මග පෙන්වීම කියන කොටස් 15 විශේෂිත වූ පාඩම් කොටස් 15 මේ වැඩපොත තුළ අන්තර්ගතව තිබෙනවා. ඒ වගේම ස්වයං අධ්‍යයන වැඩ සටහන් 15 මේ පොත තුළ අන්තර්ගතව තිබෙනවා. ඉතින් මේ වටිනා ගණිත කිරුළ වැඩපොත ඔබේ නිවසටම ගෙන්වා ගැනීම තුළින් ඔබ අඛණ්ඩව අපගේ මේ පන්තිය සඳහා නොමිලේ ලියාපදිංචි කරනවා. ඒ තුළ ඔබට වෙනම පන්ති ගාස්තුවක් ගෙවීමකින් තොරව නොමිලේ මේ වැඩසටහනට අඛණ්ඩව සම්බන්ධ වන්නට ඔබ මාසිකව මේ වැඩපොත ඉතාම සුළු මුදලක් වියදම් කරද්දී මේ වැඩපොත ඔබේ නිවසටම ගෙන්වා ගැනීම තුළ ඔබට අඛණ්ඩව මේ පන්තියට සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා itago.lk වෙබ් අඩවිය තුළ අපි ඔබට වෙනම ලියාපදිංචියක් ලබා දීලා තිබෙනවා.
මෙවන විට itago.lk වෙබ් අඩවිය තුල ලියාපදිංචි නැති දරුවෝ සිටිනවා නම් මේ තිරයේ දිස්වන අංකයට MT365 ලෙස ටයිප් කර දරුවාගේ නම ශ්‍රේණිය දුරකථන අංකය පාසල කියන තොරතුරු ටික WhatsApp හරහා යොමු කරන්න. අපගේ ගණිත පන්තියට සම්බන්ධ වී සිටින සෑම දරුවෙකුගේම ගණිත ප්‍රතිඵලය සුරක්ෂිත කිරීමේ වගකීම අපි බාර ගනිමින් itago education සමගින් ඔබේ අධ්‍යාපනික දිවි මඟ සැමදා සුරක්ෂිතයි කියන පණිවිඩයත් අපි ඔබට ලබා දෙමින් අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුභම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝන් දුවේ පුතේ.